මේ වන විටත් ජනාධිපතිතුමා ඇතුළු ඒ කැබිනට් මණ්ඩලය සිද්ධ කරන්නේ මේ රටේ තියෙන මේ ආර්ථික අර්බුදයට උඩින් එන මේ ආහාර සුරක්ෂිතතා අර්බුදයට යම්කිසි විදිහේ පිළියමක් නැත්නම් යම්කිසි විදිහේ පිළිතුරක් හොයන්නට තමයි අපි දැන් දකින්නේ මේ වන විටත් ජනාධිපතිතුමා උත්සාහ කරන්නේ මේ වන විටත් ජනාධිපතිතුමා විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා රජයේ නිලධාරීන්ට දැනුවත් කිරීම කරලා තියෙනවා වගා කරන්න පුළුවන් බිම් ඒ වගාවන් සඳහා මුදා හරින්න මොකද මේ ආහාර අර්බුදයට මූණ දෙන්නට ඕනේ මොකද මේ ආහාර අර්බුදයට මේ ආර්ථික අර්බුදයට පිළිතුර බයේ පැන්න දිවීම නෙමෙයි මේ ආහාර අර්බුදයට මේ ආර්ථික අර්බුදයට පිළිතුර හැංගිලා විවේචනය කරන එක නෙමෙයි ඇවිල්ලා වගකීමක් බාර අරගෙන සැලැස්මක් ඉදිරිපත් කරලා මේ රට හරි මාර්ගයට ගේන්න අවශ්‍ය වැඩ කටයුතු සිද්ධ කිරීම තමයි මං හිතන්නේ වැදගත් ඒත් එක්ක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉල්ලීමක් පරිදි USAID ඇමරිකානු ආධාර යටතේ ගොවීන්ට රුපියල් 15000ක දීමනාවක් දිස්ත්‍රික් 7ක ලබා දීමට කටයුතු කරන්න දැන්ටමත් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා ඒත් එක්කම ජනාධිපතිතුමාගේ විශේෂ ඉල්ලීමක් යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත ණයක් නෙමෙයි අපි දීමනාවක් හැටියට ලබා දෙන්නේ මේක ලබා දීමටත් හෙක්ටාර 1කට වැඩි ප්‍රමාණයක් වගා කරන ගොවීන්ට රුපියල් 20000ක දීමනාවක් ලබා දීමටත් මේ වන විටත් අපි වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා ඉතින් අපි දන්නවා මේ වෙලාවේ අපි අග්‍රාමාත්‍ය ධූරේ බාර ගන්න කොටත් ජනාධිපති ධූරේ බාර ගන්න කොටත් අපි මේ රටේ සියලුම දෙනාගෙන් පක්ෂපාත ભેදයකින් තොරව දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටියේ මේක ජාතික විරසනයක් හැටියට සලකලා පක්ෂපාත මොහොතකට පැත්තකින් තියලා මේ අවුරුදු දෙක අපි පොඩ්ඩක් එකතු වෙමු මේ අවුරුදු දෙක එකතු වෙලා මේ රටේ මේ මිනිස්සුන්ට කණ්ඩ බොණ්ඩ නැති එක රස්සාවක් නැති එක අධ්‍යාපනයේ කඩාවැටලා තියෙන එක ඉස්සලා හදලෙමු ඊට පස්සේ දේශපාලනය කරමු කියන එක තමයි එතුමා දිගින් දිගටම ප්‍රකාශ කරේ මේක එතුමා අගමැති වෙද්දිත් කිව්වා ජනාධිපති වෙද්දිත් කිව්වා හැබැයි අපි දකිනවා බොහොම අභාග්‍ය මොකද වෙන රටවල් වල මේ වගේ අර්බුද තියෙද්දි විපක්ෂ මන්ත්‍රීවරු කවදාවත් දේශපාලන වාසි ගන්නද මේ රට විවේචනය කර කර කිසිම සහයෝගයක් නොදක්වා කටයුතු කරන්නේ නැහැ. හැබැයි ලංකාවේ එදියාද සිද්ධ වෙමින් පවතිනවා. දිගින් දිගටම අපි විපක්ෂයට ආරාධනා කරා එන්න අපි එකම ඉසක වාඩි වෙලා මේ ආහාර අර්බුදයට අපි විසඳුමක් හොයමු. මේ ආර්ථික අර්බුදයට විසඳුමක් හොයමු. මේ විදේශ ණය අර්බුදයට අපි විසඳුමක් හොයමු. මේ බලශක්ති අර්බුදයට විසඳුමක් හොයමු කියන ඉල්ලීම කීප වතාවක්ම කරත් මේ වන විටත් කිසිම සහයෝගයක් අපිට විපක්ෂයෙන් ලැබිලා නැහැ.